මෙවර කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂක විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මහතාගෙන් අවසරයි. ඒ වගේම කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරම සහෝදරයන් අවසරයි. ඒ වගේම මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාව නියෝජනය කරමින් වනාතමුල්ල කොට්ටාසය සඳහා තරග වදින අපේ සරෝජා ගුණසේකර සහෝදරි එහෙම නැත්නම් චම්පි සහෝදරි පුණ්‍යා දමයන්ති සහෝදරයකින් අවසරයි. ඒ වගේම බොරැල්ල ආසනේ පුරාවටම තිබෙන කොට්ටාස නියෝජනය කරමින් ඒ සඳහා තරග වදින ආදරණීය අපේ අපේක්ෂක සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. ප්‍රදේශවාසී ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම සියලුම මාධ්‍ය ආයතන වලින් පැමිණි සහෝදරයන්ගෙන් අවසරයි. අපි දන්නවා මෙවර පළාත් පාලන මැතිවරණය මනාප ක්‍රමේ නැත් වෙලා ගම් මට්ටමට කොට්ටාස මට්ටමේ තමුන් නාන්සේලාගේ ඕනෑපාකම් වෙනුවෙන් පෙනී සිටින්න ගමේ බලයක් ගොඩනගන්න මෙවර මැතිවරණය කොළඹ මහනගර සභාව සඳහා අපේ අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙනවා 113. ඉතින් මේ සඳහා සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඉතිහාසයේ පුරාවටම මහජන නියෝජ්‍යෝ කියලා මන්ත්‍රීවරු කියලා කණ්ඩායමක් පත් කරලා ඇවිල්ලා. විශේෂයෙන් කොළඹ මහනගර සභාව ගත්තොත් මීට යතදී මන්ත්‍රීවරු 53ක් නියෝජනය කළා. ඒ 53ක් නියෝජනය කරද්දී කොළඹ මහනගර සභාව ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රී ධූරයකට සීමා වෙලා තිබුණා. දැන් කල්පනා කරලා බලන්න අපේ ආදරණීය අම්මා තාත්තා අපේ ආදරණීය තරුණයා තරුණිය ඡන්දෙ දීලා නිල් පාටට කොළ පාටට තමන්ගේ ඕනෑපාකම් ගමේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පත් කරලා ඇරපු උදවිය තමුන්නාන්සලාගේ ඕනෑපාකම් ඉෂ්ට කරාද තමුන්නාන්සලාගේ ජීවිත ඔය ඉන්න තැනින් උඩට අඩියක් දෙකක් ඔසවලා තිබ්බද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලලා මෙවර ඡන්දේ කොයි ආකාරයටද පාවිච්චි කරන්නේ ඕනේද කියලා බුද්ධිමත් විදියට හිතන්න ඕන මොහොතක් තමයි අපි තමුන්නාන්සලාගේ ගමට ඇවිල්ලා මේ කතා කරන්නේ. හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට තමුන්නාන්සලාගේ ගමෙන් පත් කරලා ඇරපු ඒ මහජන නියෝජ්‍යෝ මොනවද කරේ තමුන්නාන්සලා වෙනුවෙන් කියලා මම මේ වෙලාවේදී කියන්න ඕනේ. ඒක මගේ යුතුයකමක් වගකීමක්. එහෙම නැත්නම් තමුන්නාන්සලාට ඔවුන් ඒ සභාව ඇතුලේ කරපු විගඩන් ටික එළියට එන්නේ නැහැ. විශේෂයෙන් තමුන්නාන්සලා අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකා ඉන්දහස් පක්ෂයේ ආදරණීය අම්මා තාත්තා එක්සත් ජාතික පක්ෂයේ ආදරණීය අම්මා තාත්තා තමුන්නාන්සේලා ඡන්දේ කතිරේ ගහලා පත් කරලා ඇරියේ ගිහිල්ලා හොරකම් කරන්න කියලා නෙවෙයි බොහොම සත්භාවයෙන් අපට වැඩක් කරන්නයි කියන අදහසෙන් තමයි පත් කරලා ඇරියේ. ගමේ කමට අපේ කමට අපේ ගෙදර ළඟ ඉන්න බොහොම අපේ දුකට සැපට පිහිට වෙන එක්කෙනා කියලා ඒ මහත්යලා නෝනලා පත් කරලා ඇරියා. කල්පනා කරලා බලන්න තමුන්නාන්සේලා එහෙම පත් කරලා ඇරපු උදවිය හරි හැටි නිවැරදි විදියට තමුන්නාන්සේලාගේ ඕනෑපාකම් ඉෂ්ට කරලා බැලුවා නම් එහෙම කරලා තිබ්බා නම් තමුන්නාන්සේලාට අද මේ වගේ දේශපාලන වේදිකා ඉස්සරහා අපිට මේ වගේ කතා කියන්න වෙන්නේ නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජ්‍ය ඇටියර කොළඹ මහනගර සභාවේ වෙච්ච කාරණා එකින් එක කෙටියෙන් ටිකක් වේගයෙන් කරුණු ටික ඉදිරිපත් කරන්න කියලා කල්පනා කරනවා. තමුන්නාන්සලා දන්නවා කොළඹ මහනගර සභාවේ ඉන්න අපි වරිපණම් බදු ගාස්තු කඩකුලි ඔය කියන විදියට විශාල ප්‍රමාණයක් කොළඹ මහනගර සභාවට අපි ගෙවනවා. ඒ ගෙවන ආදායම කොපමණද කියලා දන්නවද? මෙවර 2018 ඇස්තුමේන්තු ගත ආදායම කොපමණද? මිලියන 15800ක් රුපියල් මිලියන 15800ක්
Kolamba Mahanagara Sabhawa Tamun Nansayalagen ekathu karagannawa badu hetiyata kuli hetiyata gahastu hetiyata e ekathu karaganna mudal tika perala Tamun Nansayalage subasadana weda katiyutu walata Tamun Nansayalage game para hadanna game bookuwa hadanna perapasala hadanna ප්‍රජාශාලාව හදන්න ක්‍රීඩා පිටිය හදන්න බෙහෙත් ශාලාව හදන්න හරියටි වියදම් කරාද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම කරාද නැද්ද කියලා කල්පනා කරලා බලලා ඕනේ මෙවර පෙබරවාරි 10 වෙනිදාට තමුන් වහන්සේලාගේ ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ ඒ ඒ පක්ෂවල ඒ ඒ උදවියට. එහෙම කරලා නැත්නම් තමුන් වහන්සේලා මොකද්ද කරන්න ඕනේ? පැහැදිලි තීන්දුවක් ගන්න ඕනේ. තමුන් වහන්සේලා බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙලා නැහැ. එතන වෙලා තියෙන්නේ නාස්තිය නම් එතන වෙලා තියෙන්නේ හොරකම නම් තමුන් වහන්සේලා තව දුරටත් ඔවුන් එක්ක අත්වල් බැඳ ගන්නවද නැද්ද කියලා කල්පනා කරන්න ඕනේ මම කියන්න කොළඹ මහනගර සභාවේ මිලියන 15800ක් ලබන ආදායම හොරා කාපු විදිය තමුන් වහන්සේලා දන්නවා තමුන් වහන්සේලාගේ ගමේ ජීවත් වෙන අපේ ආදරණීය අම්මා තාත්තා දන්නවා පුංචියට ජීවත් වෙන අපේ ජීවිත කොයිතරම් දුරට බිමට සමතලා කරලා තියෙනවද කියලා අපිට හොඳ නිවාස සංකීර්ණයක් හොඳ නිවාස පද්ධතියක් නැති මිනිස්සු පර්චස් දෙක පර්චස් තුනක ඉඩම් අයිතිය නැති මිනිස්සු අපි එහෙම නෙවෙයිද මලගයක් මඟුල්ගයක් වුණොත් තව ගෙවල් දෙක තුනක උදව් නැතුව ඒක කරගන්න බෑ ඒක තමයි ඇත්ත අපි විනෝද චාරිකාවක් ගියොත් අධ්‍යාපන චාරිකාවක් එහෙම නැත්නම් ආගමික චාරිකාවක් හැටියට අපි අනුරාධපුර පොළොන්නරුව කතරගම වගේ පළාත්වලට ගියොත් ඒ පැත්තේ වැවක බෑලා නානකොට අපේ ආදරණීය සහෝදරයා සහෝදරිය ඒ පැත්තේ ගිහිල්ලා ඉන්නකොට ඒ ගමේ උදේවේ අහනවා නෝනලා මාත්‍රු කොහෙද ඳාවේ කියලා අපිත් කියන උජාරුවට අපි ආවේ කොළඹ ඉඳලා හැබැයි කොළඹ ජීවත් වෙන අපිට පර්චස් දෙක තුනක ඉඩම් අයිතිය නැති මිනිස්සු බවට පත් කරලා තියෙන්නේ මේ පාලකයෝ ඒක එහෙම නෙමෙයිද ඒක එහෙම තමයි එහෙම නැත්නම් අපිට වර්ග අඩි 380ක පුංචි පුංචි ගෙවල් වල හිර කරපු මිනිස්සු බවට පත් කරලා නැද්ද ඒක එහෙම වෙලා තියෙන්නේ අපේ අවමංගල්‍යකදී අපේ ආදරණීය අම්මා තාත්තා අපේ සහෝදරයා සහෝදරියගේ අවමංගල්‍යකදී අපි බොහොම ගෞරවාන්විත විදියට කනත්තට ගිහිල්ලා වලලන්න ඕනේ ඒ අපේ මුතදේය කොයි විදියටද අපි ඒ ෆ්ලැට් වල ලනු වලින් බදලා මිනි පෙට්ටිය උඩට ගන්න තැනකට මේ රටේ මේ නගරේ පාලකයෝ තමුන් වහන්සේලාගේ අපේ ජීවිත පහලට දාලා තියෙනවා බලන්න ඒකේ තියෙන ගෞරවාන්විත බව එහෙම එකක් තියෙනවද ලනුවෙන් තමයි මිනි පෙට්ටිය බිමට දාන්නේ මේක අපි UNP එකට හරි ශ්‍රී ලංකාවකට හරි ඡන්දේ දීලා බලාපොරොත්තු වුණාද අපේ ආදරණීය අම්මා තාත්තා එහෙම එකක් නැහැ හොඳ නිවාස පද්ධතියක් හොඳ නිවාස සංකීර්ණයක් බලාපොරොත්තුව කටයුතු කරපු අපේ ආදරණීය අම්මට තාත්තට එහෙම අයිතියක් දුන්නේ නැති පර්චස් දෙක තුනක ඉඩම් අයිතිය දුන්නේ නැති ඔය සභාව මම කියන්නම් තමුන් වහන්සේලාට වැරදි විදියට එක එක පුද්ගලයන්ට ඉඩම් දුන්න විදිය තමුන් වහන්සේලා දන්නවා මේ වැලිකඩ හිරගෙදර ඉස්සරහා තියෙනවා කැම්බල් පාක් එක ඒ කැම්බල් පාක් එක ළඟම තියෙනවා නගරෝදේ කියලා තට්ටු තුනක ගොඩනැගිල්ල ඒ ගොඩනැගිල්ල තියෙන ප්‍රදේශයේ පර්චස් 40ක 60ක වපසරියක් තියෙන්නේ ඒක දුන්න එක මහත්තයෙක්ට ඒ මහත්තයාට දුන්නා මේ ඉඩම පාරයිනේ ඉඩම කීයක් වෙයි කියලා හිතයිද පර්චස් එකක් බේස්ලයින් පාරක් අයිනි ලක්ෂ 100කට 150කට 200කට වැඩි ඒක තමයි ඇත්ත මේ ඉඩම පර්චස් 60ක 70ක ඉඩමේ ගොඩනැගිල්ල කදලා අද මේ මහත්තයා එක්තරා ආයතනයකට වාහන සේල් කරන්න දීලා තියෙනවා ඒකේ ඔඩිටෝරියම් එකක් හදලා තියෙනවා ශ්‍රවණාගාරයක් පැය 3ට රුපියල් 20000කට වැඩි මේ කොළඹ මහනගර සභාවට අයිති ඉඩම් මේ ඉඩම දීලා තියෙන ප්‍රේම ගාන දන්නවද එක්සත් ජාතිපක්ෂ ආදරණීය අම්මා තාත්තා ශ්‍රී ලංකා ඉන්දස්පක්ෂ ආදරණීය අම්මා තාත්තා මේවා බලාපොරොත්තු වුණාද මේ කොළඹ මහා නගර සභාව දිගටම පාලනය කරපු උදවිය මේ ඉඩම දුන්නේ මාසෙ කුලිය රුපියලකට මාසෙ කුලිය රුපියලකට පර්චස් එකක් බේස්ලයින් පාරයිනේ අවුරුද්දකට රුපියල් 12යි දැන් මේක කැමති කියන අපේ ආදරණීය UNP එකේ හරි ශ්‍රී ලංකා එකේ හරි අම්මා තාත්තා මේක අනුමත කරනවද? තමුන් වහන්සේලාට ඉඩමක අයිතියක් දෙන්නේ නැති පාලකයෝ මාසෙ කුලිය රුපියලකට මේ බේස්ලයින් පාරේ ඉඩම් දෙනවා එක එක මහත්තුරුන්ට. කල්පනා කරලා බලන්න.
Mekata Virudha Vishala Handak Janata Yutipirimuna Digin Digatama Aurudu Dahayak Palawa Tisse Naguwa Eka Pratipalayak Katiyata Eka Den Rupiyal Laksha Dekakata Wage Ganakata Wedi Kara Misak Etanin Ehata Wedi Kare Ne Tamunnanselata Idan Ne Kiyana Palakeyo Me Vidiyata Tamai Tuttu Dekata Idan Dunne Kunu Kollata Idan Dunna Meka Tamai Atta Tamunnansela Meka Anumatha Karanawada Meka Atayissuya Kawuda Tamunnanselage Gamen Giyapu Hadeya Mekala Tamai Atayissuya Oya Ekak Mama Tawa Kiyanna Kolamma Nagara Sabhave Wedak Karaganna Gihilla Tamunnanselata Ek Dawasen Wedak Karaganna Puluwan Awasthawa Hambela Thiyenawa Kolamma Nagara Sabhave Ehema Ne Dawas Deka Tunak Rastiyadu Wena Sabhawal Tamai Aayatana Tamai Tamunnanselage Palakeyo Hadala Thibuni Eka Tawa Duratath Honda සේවයක් දෙන්නේ කියලා කොළඹ නගර සභාව අලුත් යෝජනාවක් ගෙනාවා අවුරුදු එකමාරකට ඉස්සෙල්ලා. මොකක්ද? කොළඹ නගර සභාවේ ගොඩනැගිල්ල ඉදමදි අපි තව තට්ටු තුනේ ගොඩනැගිල්ලක් හදමු පිටිපස්සේ කියලා ගොඩනැගිල්ලක් හැදුවා. ඒ ගොඩනැගිල්ල තට්ටු තුනයි. ගාණ කීයද? රුපියල් ලක්ෂ 8690යි. ඒක හදලා ඉවරයි. ඒක හදලා ඉවරයි. Lakshada Saisi Anu Akviankala Godanagila Kadala Adda Venakam Pavichikalane Hariata Kushikar Mamatan Seta Radhagiri Abete Gatta Idamaha Samana Godanagila Samana Vidye Vyadama Karala Me Kolamma Nagara Sabhave Tamun Nanselage Badu Mudal Niskarane Vyadankarala Pavichita Nogana Tattu Tune Godanagila Laksha Atada Saisi Anu Make a yes key and came at the Tamun Nansela. Tamun Nansela make a Anumata Karanavada. Ethering Yahata Kalpanakalabalan, a Hadapu Godanagil, Koitaran Durata, Janata, but a Palapeojane Venavada, Mahajan and Yotu, Hatiata Hetadawase, Sumit Sodra Padrikara, Mantri Varu, Ekasia Dahatunak Nirmane Veno, Tota make a Sabahavakti and Noni, Sabahavakti and Nang, Savanagariakti and Noni. 113ක් වාඩි වෙන්න බැරි ගොඩනැගිල්ලක් හදමු නගර සභාවක්. එතකොට දැන් සභාව පවත්වන්නේ කොහමද? දැන් ඒකට දැන් වැඩ කටයුතු කරගෙන යනවා. සම්මාන්සලා දන්නවද? බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තමයි සභාව තියන්නේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව නිකන් දෙනවද කොළඹ නගර සභාවේ සභාව තියන්නේ? නෑ. දවසක වියදම ඒකේ Pitting කෑම ගේන්න බෑ Mount Lavinia Hotel තමයි ඔය තමුන්නාන්සලා පත් කරලා යවන උදේට කෑම දෙන්නේ. ඒවලත් එක්ක මාසයකට සභා භාර දෙකක් තිබ්බොත් ලක්ෂ 40ක්. කල්පනා කරලා බලන්න. සභා භාරකට ලක්ෂ 20ක් 40ක් වියදම් කරන්න තමුන්නාන්සලා අනුමත කරනවා. තමුන්නාන්සලා කැමතිද? තමුන්නාන්සලා අහිංසක ආදරණීය අම්මා තාත්තගේ Gewal lo lekat ukur gan na batu mudal, me beradik kalama karni peti pal. Thamun nansela minne meva anumata karno the nadde kiela kalpana karan. Dikin dikadam api kya hiti neka? Ape adar ni amma taatta thavadruta tehat kalpana kalabalan. Kolam manakar sabhavata hurdu ekasi epana apiri me nimitteng ekolang countdown watch ekak clock ekak kheduwa etana. Adi atak kusane. ඒක රුපියල් 75000කට අඩු මුදලකට හදන්න පුළුවන් එකක් කවුරු හරි බලාපොරොත්තු වුණාද ඒ කවුන්ටඩවුන් ක්ලොක් එකක් නැත්තම් මේක වැඩක් නැහැ කියලා නෑ නගර සභාව ඒ වොච් එක ඒ ක්ලොක් එක හැදුවා එතන අඩි 8ක් කුස දැන් ඒක තියෙනවද එතන ඒක ඉවරුනායි පස්සේ ගලවලා අයින් කරන කීයක් වේදම් කරාද 2.5 මිලියන් ලක්ෂ 25කට යා මුදලක් වේදම් කරා ඒකට ඒකම 150 පිරිමි නිමිත්තේ උත්සවයට ලක්ෂ 2000ක මුදල් අනුමැතියක් ගන්නවා සභාවට ජනතා විමුක්ති පෙරමුණේ අපි මේකට විරුද්ධව හඬක් නැගුවා ලොකු සටනක් දීලා ලක්ෂ 2000 වියදම් කරන එක අපි නැවැත්තුවා ජනතා විමුක්ති පෙරමුණට අන්න ඒ වගේ ලොකු හයියක් සහිතව ඒ වැරදි දෙයට එරෙහිව කතා කරන්න හැකියාව ලැබුණා ඉතින් තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න Mesa Vishala Mudal Nastia Karna Sababak Me Tamunnanselage Gamen Yana Udebia Atausala Varadi Vidyata Mevat Ekanga Benoa Kalpana Kalabalana
තමුන්නාන්සේලාගේ වරිපණම් බද්ද හැම වර්ෂ 3-4කට 5කට සැරයක්ම වැඩි කරනවා. එතකොට තමුන්නාන්සේලාගේ අද තියෙන වරිපණම් ගාස්තුව නෙමෙයි තව අවුරුදු 3-4කින් තියෙන්නේ. මේකට සභාවේ යෝජනා ගෙනල්ලා අනුමත කරන්නේ කවුද? ගමේ යන කමල් අයියලා අර මහත්තයා මේ මහත්තයා කියලා කට්ටිය ගිහිල්ලා අත උස්සලා තමුන්නාන්සලගේ ගෙදර වරිපණම් බද්ද වැඩි කරන්න අත උස්සලා ඇවිල්ලා හෙට එනවා තමුන්නාන්සලගෙන් ඡන්දෙ ඉල්ලන. තමුන්නාන්සලා මේකට කැමතිද? තමුන්නාන්සලාගේ වරිපණම් බද්ද වැඩි කරපු ආදයන්ට හෙට දවසේ ඡන්දෙ දෙන්න කැමතිද? මේකට UNP ද ශ්‍රී ලංකාද ભેදයක් නැහැ. තමුන්නාන්සලා අද බොහොම අමාරුවෙන් ආර්ථික අමාරුකම් මැද්ද ජීවත් වෙන උදවිය. අපි ගෙදර ඉන්න 4-5 දෙනාම වැඩට ගියත් රැකියාවකට ගියත් ගෙදර රෝල ගහගන්න බැරි මිනිස්සු අපි 3 පන්තියේ මිනිස්සු බවට පත් කරලා තියෙන්නේ. අපේ ගෙවල් වල තියෙන සතුට නැති කරලා තියෙන්නේ. කොයි ගෙදරද රෑ 8ට විතර එකතු වෙලා අම්මා තාත්තා ආච්චි සීයා දුව පුතා එකට එකතු වෙලා කෑම වේල කනවද අපි? එහෙම කන්නේ නැහැ. අපි දවල්ට කෑවොත් රැට කන්නේ කොහොමද කියලා කල්පනා කරන මිනිස්සු බවට පත් කරලා තියෙන්නේ. ඒක එහෙම නෙමෙයිද? ඒක එහෙම තමයි. ඇත්ත කාරණේ ඒක එහෙම තමයි. අපේ ගෙවල් වල සතුට නැති කරලා තියෙන්නේ. මේ නෙළුම් පොකුණ කියන එකක් හැදුවා කොළඹ මහනගර සභා සීමාවේ. මේක තියෙන්නේ මොනරාගලද? මේක තියෙන්නේ අම්පාරේද? නෑ. විනාඩි 10කින් අපිට යන්න පුළුවන් එතරට. කොයි අම්මා තාත්තටද කොයි කෙල්ල කොල්ලටද ඒකේ තියෙන මියුසිකල් ෂෝ එකක්, ඒකේ තියෙන වේදිකා නාට්‍යයක්, ඒකේ තියෙන ඔපරා එකක් බලන්න පුළුවන්. අපිට බෑ. අපිට පුළුවන් ඒක බලන්න යන උදවියදී ආ ගෙදර ඉඳන් බලන්න ටීවී එකෙන්. ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන ක්‍රමවේදයන්. ඒ කියන්නේ අපිව 3 පන්තියේ මිනිස්සු බවට පත් කරලා තියෙන්නේ. අද අපි මොකද්ද මේ රූප පෙට්ටිය හරහා බලන්නේ? අපි පත් කරලා ගිය උදවිය කවුද වැඩියෙන් හොරකම් කරේ, කවුද අඩුවෙන් හොරකම් කරේ කියන එක නෙමෙයිද? ඒකින්ද අපේ බදු මුදල් ටික හොරා කන මේ මිනිස්සු තවදුරටත් පත් කරනවද නැද්ද කියලා කල්පනා කරන්න ඕන මොහොතක්. ලැජ්ජ හිතන කතාවක් තියෙනවා තමුන්නාන්සේලා. අපටත් කියන්න ලැජ්ජයි, නමුත් නොකියාම බෑ. වැසිකිලි ගැන තමුන්නාන්සේලා දන්නවා. අපි කාටත් ශරීර කෘත්‍ය කරන්න වැසිකිලි ඕනේ. නගරට එන ඕනම කෙනෙක්ට පොදු වැසිකිලි අවශ්‍යතාවයක් සිද්ධ වුණොත්, පොදු වැසිකිලි තිබුණොත් ඒ සඳහා හොඳ ඉඩකඩක්, හොඳ වැසිකිලි පද්ධතියක් ඕනේ. කොළඹ මහනගර සභාවට මේකට වියදම් කරන්න සල්ලි නැහැ කිව්වා. ලැජ්ජයි. වර්ල්ඩ් බැංක් එකෙන් ආධාරයක් දුන්නා වැසිකිලි ටික හදන්න. එතකොට කොළඹ මහනගර සභාවයි වර්ල්ඩ් බැංක් එකයි එකට එකතු වෙලා පොදු වැසිකිලි ප්‍රමාණයක් ඇදුවා කොළඹ නගර සභා සීමාව තුළ. තමුන්නාන්සේලා දන්නවද ඒ කොළඹ මහනගර සභාවේ වැසිකිලි ටික ටෙන්ඩර් දාලා කොන්ත්‍රාත්කරුවෙකුට දුන්නා? අපි ඇහුවා ඇයි කියලා. කොළඹ මහනගර සභාවට මේක පිරිසුදු කරන්න විදියක් නැහැ. ඒකින්ද අපි ටෙන්ඩර් දාලා දෙනවා කිව්වා. මේකට ජනතා විමුක්ති පෙරමුණේ අපි විරුද්ධ වුණා. ඇයි? විරුද්ධ වෙන කාරණා දෙකක් තිබුණා. එක, කොළඹ මහනගර සභාව වගේ එකකට පොදු වැසිකිලි ටික පිරිසුදු කරගෙන යන්න පුළුවන් සේවකයෝ දොලා එක කරන්න බැරි නම් ඒක ඔවුන්ගේ කළමනාකාරීත්වයේ දුර්වලකමක්. ඒකින්ද මේක කොළඹ මහනගර සභාව විසින්ම කළ යුතුයි කියන එක එක. අනිත් එක මොකක්ද? ඒ කොළඹ මහනගර සභාව හදපු වර්ල්ඩ් බැංකත් එක්ක එකතු වෙලා හදපු පොදු වැසිකිලි වල විදුලි බිල, වතුර බිල මේ සියල්ල ගෙවනවා කොළඹ මහනගර සභාවේ. ඊට පස්සේ මේක කොන්ත්‍රාත් ගත්ත අපි කියමුකෝ නිමල් කියලා හාදයක් ගත්තා කියලා. ඒ නිමල් කියන එක්කෙනාට මාසිකව ලක්ෂ 3 බැගින් දෙනවා ඒක පිරිසුදු කරන්න. එහෙම ටෙන්ඩර් දෙනවා. අම්මා තාත්තවත් දෙනවද? පුතේ කඩයක් දාලා බිල්ඩින් එක හදලා ඒකට බඩු මුට්ටු ටික දාලා හාල් ටික සීනි ටික පරිප්පු ටිකත් අරගෙන දීලා ඔයා කඩේ කරගෙන යන්න, ඒකේ ලබන ලාභෙත් ඔයා ගන්න. එහෙම දෙනවද? තමන්ගේ අම්මා අප්පවත් දෙන්නේ නැති විදියට කොළඹ මහනගර සභාව පොදු වැසිකිලි ටික දුන්නා අර කොන්ත්‍රාත්කරුට. එතකොට ඒ පොදු වැසිකිලිය පාවිච්චි කරන්න එන අයගෙන් ටිකට් එකක් අරනවා රුපියල් 10යි 20යි. ඒ සල්ලි ටික නගර සභාවට එන්න එපැයි. ඒක එන්නෙත් නෑ ඒකත් එයාට. ඉතින් එහෙම දෙන ටෙන්ඩර් සිස්ටම් එකක් තියෙනවද? එහෙම තමයි.
කවුද මේ ගරු මන්ත්‍රීවරු කියලා කියාගන්න කොටස් තමයි ඔය සල්ලි ටික කොල්ලකන්නේ බෙදාගන්නේ එක එකාගේ නම් වලින් ඒව ගන්නෙ වැසිකිළියලුත් ගසාගෙන ආදියෝ තමයි මේ අපේ කමට ගමේ කමට හිතවත් කමට ඥාති කමට කියලා පත් කරලා ඇරලා තියෙන්නේ ඒකින්ද තමුන්නාංශේලා එදා ඒ වැරද්ද කරා නම් ඒක નિවර්ධි කරගන්න ඕන මොහොත උදා වෙලා තියෙන්නේ පෙබරවාරි 10 වෙනිදාට තමුන්නාංශේලා එහෙම નિවර්ධි තීන්දුවක් ගන්න මොහොත උදා වෙච්ච වෙලාවක තමයි තමුන්නාංශලත් එක්ක අපි මේ කරුණු කාරණා කියන්නේ එහෙමනම් ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය කල්පනා කරන්න ඕනේ මේ තමුන්නාංශලාගේ බදු මුදල් මේ ආකාරයට කොල්ලකාරී විදියට වංචා සහගත විදියට මේ සල්ලි ටික ගසා කනවා නම් තමුන්නාංශලා හෙට දවසත් මේ කියන මුලාවට රැවටිලා අපේ කමට ගමේ කමට ඡන්දේ දෙනවා කල්පනා කරා ඒක එතනින් එහාට නෙමෙයි තවත් උඩට ගිහිල්ලා කල්පනා කරොත් ජාතික තලයේ නායකයෝ ලැජ්ජයි ජනාධිපතිතුමා බදුල්ලේ ගිහිල්ලා පෞගිය සතියේ රැස්වීමකදී කියනවා මොකද්ද මගේ නියෝජිතයෝ සභාවට ඇරියේ නැත්තම් තමුන්නාංශලාගේ ගමේ වැඩ කෙරෙන එකක් නැහැ අපි තමයි මුදල් දෙන්නේ ඒක එයා කියලා නෙවතුනාද නැහැ අග්‍රාමාත්‍යතුමත් එහෙම කියනවා අපේ ආණ්ඩුව අපි තමයි මුදල් දෙන්නේ ඒ මුදල් දෙන හින්දා ඒවට වැඩ කටයුතු කරන්න අපේ නියෝජිතයෝ පත් කරලා ඇරියේ නැත්තම් ගමට වැඩක් වෙන්නේ නැහැ ලැජ්ජයිනේ මේ නායකයෝ ගැන ලැජ්ජ හිතෙන්නේ නැද්ද ඇයි කාරණා දෙකක් එකක් එක්කෝ පරිපාලන ව්‍යුහය ගැන දන්නේ නැහැ රටේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි එහෙම නැත්නම් දන දන බොරු කරනවා තමුන්නාංශලා දන්නවද කොළඹ මහනගර සභාව විතර නෙමෙයි සියලු පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගෙන් එකතු කරගන්න බදු මුදලෙන් ඒකට රාජ්‍ය මුදල් දෙන්නේ නැහැ ඒ මුදල් ක්‍රමවේදය දන්නේත් නැහැ රාජ්‍ය මහ භාණ්ඩාගාරයෙන් සල්ලි එන්නේ වැටුප් ගෙවන්න විතරයි වැටුප් ගෙවන්න විතරයි මහ භාණ්ඩාගාරයටත් මුද්දර ගාස්තු වලින් කොටසක් කොළඹ මහනගර සභාව යවනවා පාර හෙල්මට් එකක් නැතුව ගියාම සුදිරි කපලා ගියාම පොලිසිය මාත්‍රු ලියන දඩකොලෙන් භාගයක් නගර සභාවටත් ඇවිල්ලා ඉතුරු ටික පළාත් සභාව හරහා මහ භාණ්ඩාගාරයට යනවා ඉතින් මේ රටේ නායකයෝ කියනවා අපි සල්ලි දෙන්නේ නැහැ නගර සභාවේ සල්ලි වෙන කාගෙවත් දෙන්න ඕනේ නැහැ තමුන්නාංශලාගේ බදු මුදල් ජනතාවගේ බදු මුදල් තව කවුරුත් දෙන්න ඕනේ නැහැ ඒක ජනාධිපතිතුමා දන්නෙත් නැහැ අගමැතිතුමා දන්නෙත් නැහැ ඒකින්ද අපි කියන්නේ එක එක පාටවලට බෙදිලා එක එක පක්ෂවලට බෙදිලා තමුන්නාංශලා ගමේ කමට අපේ කමට කියලා ඡන්දෙ දීලා ගිය උදවිය සහ හෙට දවසේ යන්න ඉන්න උදවිය ගැන මීට වඩා කල්පනා කරලා බලන්න බාප්පොච්චිලා මේ කරන දේවල් මේ විගණන් දියා බලලා මේ ගමේ කමට අපේ කමට පොඩි පොඩි අය ගිහිල්ලා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි නොදන්නා කම එක පැත්තකින් වංචාව එක පැත්තකින් දූෂණ එක පැත්තකින් නාස්ති එක පැත්තකින් එහෙමනම් මේ නගරේ ඉන්න ජනතාව අපේ මේ වනාතමුල්ල ප්‍රදේශයේ ඉන්න අපේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ එක දෙයක් මොකද්ද හැමදාම රැවටිනවා අපි හෙට දවසෙත් රැවටෙන්න ඕනද සුමිත් සහෝදරයා කිව්වා මේ නිවාස පද්ධති පිළිබඳව අපි මෙදිහත් වෙච්ච ප්‍රමාණයේ තරම තමුන්නාංශේලාගේ ඒ නිවාස ප්‍රශ්නට ඇත්ත මැදිහත් වීමක් කරේ ඔය කිසිදු දේශපාලන පක්ෂයක් නෙමෙයි අපේ නීතිඥ පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල සහෝදරයා ප්‍රමුඛ අපේ ආදරණීය සහෝදරවරු අපේ ආදරණීය පක්ෂය පාර්ලිමේන්තුවේ තනක් නැගුවා අනුර කුමාර දිසානායක සහෝදරයා ඒකින්ද හෙට දවසේ තමුන්නාංශලාගේ ජීවිතවලට ජයග්‍රහණ ඕන නම් ඒ ජයග්‍රහණ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්ම පමණයි ඒකින්ද පෙබරවාරි 10 වෙනිදාට තමුන්නාංශලා සීනුව දිනවලා තමුන්නාංශලාගේ දුව පුතාගේ අනාගතය යහපත් කරන්න සුන්දර හෙටක් ඕන නම් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්ල බැඳ ගන්න යෝධ බල යෝධ ශක්තිය වීරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬව රබෝ ස්තුතියි